ඔලිවල් කරා ඔලිවල් පාස් වුණා. පාස් වෙලා අපිට මට ක්ලාස් එකේ යන්න කියන්නේ එලෙවල් කරන්න ක්ලාස් යන්න තරම් ඊට පස්සේ වත්කමක් අතර තිබ්බේ නැහැ. ඉතින් මම පවනක් දැර මම වැට යනවා. සෙනසුරාද ඉරිදා මම යන ඒ තියෙන මොනව හරි දවසර කරන තියෙන කුලිය වැඩක් කියලා ඒකෙන් මම පවනක් දැර ඉස්කෝලේ යන්න ගානක් හොයාගා. ඊට පස්සේ යාළුවෙක් කියන්නේ අපි මගේ යාළුවෙක් මෙහෙ හම්බුණා. ඒ යාළුවත් එක්ක බෝඩ් වුණා අපි. ඒ මම බේස්මන්ට් එකේ හිටියා මගේ යාළුවෙක්. ඒ යනකොට තමයි මේ අහම්බෙන් බස් එකේදී මේ ගැලම දැක්කා කියලා. ඉතින් මේක උනේ දැක්කා කියන්නේ ඒක මේ අහමු දෙයක්. කියන්නේ මම ෆස්ට් ටයිම් මේ දෙල්ගොල්ට ආවේ. දෙල්ගොල්ට ඉඳලා කඩුවිල්ල ටිකට් එක ඒ දවස්වල රුපියල් 5යි. මම රුපියල් 20ක් දුන්නාම මට රුපියල් 5යි ඉතුරු දුන්නේ. මම 5යි කියලා. ඊට පස්සේ ආපහු කන්ටැක්ට් කරලා මම සල්ලි ඉල්ලගෙන මම එතරින් මම කතා කරා විතරයි. හමු වෙන්න තරම් විශේෂ දෙයක් ඇතුලේ නැහැ ඉතින්. කතා කරලා ඊට පස්සේ මට ඒ ගර්ල් කිව්වේ මුලින්ම ක්ලාස් යනවා කියලා. ඊට පස්සේ මට ආපහු දවසක ඉරිදාසක ඉතුරු හම්බෙන්න. තව එක සැරයක් ඔබ හමුවන් නොසඟවා පවසන්නම්. ඒ දවසේ දෙන්න බැරුණා මට. මම යාළුවෙක් එක්ක මගේ හදිස්සි වැඩකට යාළුවෙක් හදිස්සි වැඩකට ගියා මතුග. ඒ දවසේ තාපව හම්බෙන්න බැරුණා. ඊට පස්සේ ආපහු ඉරිදා දවසක මේ හිතන කොහොම හරි හම්බෙනවා කියලා මම කඩුවෙල්ට එනවත් එක්කම ගලුත් එකපාරට ඉස්සරහට ආවනම් දෙන්න. එයාට නිකන් තිගස්මක් කවගෙනම එකපාරට හිතුවේ නැහැ නේ මේ දේ හම්බෙයි ආපහු කියලා. මේ හම්බුණා ඊට පස්සේ කතා කරා. කතා කරලා ගල්ලා දෙන්නගේ විස්තර දැනගත්තා. ඊට එතනින් පස්සේ තමයි මේක පටන් ගත්තේ ආදරේ කියන්නේ. උපේ සිනාලඟ නෙත නැඹුතුරා ඔබේ කතාලඟ සිත නැවතුවා. උපරිම මෙම කියන්නේ අර කියන්නේ අර ආපහු කවදා හරි විවාහන තත්ත්වයට මෙනකන් කියලා ආදරේ කරගෙන. ඒ කෝස් එකට යන්න ඔන්න මෙන්න තියෙන තමා මේකේ ආදරේ අනිත් පැත්තට පෙරන්නේ. කියන්නේ එයාට අර නිකන් මාව සැක හිතන විදියට ඒක දේවල් එයාට කියන්න අරන් තිබ්බා. එයාගේ ෆැක්ටරි කට්ටිය 2004 අගෝස්තු 13 උදේ 5:00 ඉඳලා තියෙනවා. 5:00 හයිට වැටෙන්න මං ආවේ. ඉන්නකොට ෆැක්ටරි එකට වෙනදා වගේම ඇවිල්ලා හිටියා. මම කාඩ් එකක් ගහලා නයිට් එකේ ඉන්න කෙනා ඔෆ් වෙන්න විස්තර දැනගන්න ඕනේ. මම කතා කර කර ඉන්නකොට ආපහු ගාඩ් රූම් එකෙන් කිව්වා නුවන් නම් මේ ගලම ආපහු කතා කරනවා. මම ඉතින් ආපහු එළියට ආවේ. එළියට ආවේ කියන්නේ සාමාන්‍ය වෙලාවේ කරුල වගේ. කරුල වගේ වෙලාවේ ඉතින් මම ටිකක් ලයිට් එකක් තියෙන නෙට් වගේ ඉස්සරහට ආවා. අපර මම හිටියේ පාරේ කාදරදා පාරේ පේමන්ට් එකේ මම හිටියේ. එයා හිටියේ අඩි 4ක් විතර මෙහා පැත්තේ. මම නිකන් ලූස්සල එයා දිහා බලනවත් එක්කම මට මේ වතුර වගේ වදිනා විතරයි මූණටම හරියට හරියට මූණටම වදිනා. දන්නේ නෑ මට ඒ කියපු කට්ටිය කිව්වේ වැඩපලේ මේ වැඩපලේ ගෑස් එකක් පුපුරලා සුළු තුචුටි මේ තුවාලයක් කියලා මං එක්කෙන්න ගියේ දෙන්නේ ගෙදරට. අට ඒ වුණාට ලොකු සැකයක් ඇති වුණා. කවදාවත් පුතාට ජීවිතේට එහෙම දෙයක් වෙලා තිබුණ නෑ. කැලලක්වත් මොණේ කොහෙවත් මට හිතුණා මොකද මගේ පුතාට උනේ කියලා. මට ඉතින් මෙහෙමයි මගේ හොඳ එක හැක් හරි හරියට කියන්නේ මට යමක් කරගන්න පුළුවන් වුණොත් මම අනිවාර්යෙන් මොන හරි දෙයක් කරනවා. සීට් එකත් ඉදිරි මේ ට්‍රීට්මන්ට් එක ඉවර කරගන්නත් මම හැමෝගෙම ආපම උදව් ඉල්ලනවා. අනේ හරි දුක හිතෙනවා. ඉතින් මොනවද කරන්නේ? ඇප් දෙකක් නැතුව මොනවද වුණත් වැඩක් නැහැ නේ.
ඔක්කොම අපිට පුළුවන් විදිහෙන් ඉතින් කීයක් හරි අපිට තියෙන ආදායමේ හැටියට සුළු දෙයක් දුන්නත් ඒක හිතෙනවා දෙන්නම කියලා ඒකට සම්බන්ධ වෙන්නම හිතෙනවා. ඩුවන්ට මේ ලස්සන ලෝකය දකින්න ඉඩ ලබා දෙන්න. මම හර්ෂ ප්‍රේමචන්ද්‍ර. මම ලහිරු ජයවර්ධන. හැබැයි මතක තියාගන්න තව 3 දෙනෙක් ඉන්නවා. පයේ කල්ලිය.